සුබ දවසක්. අදත් සුපුරුදු පරිදි අමරණ මෙඩ් සර්ව්ස් විශේෂ වෛද්‍ය විද්‍යා චැනල් එකේ අද කතා කරන රෝග තත්ත්වය ටිකක් වැඩිහිටි උදවියට ඇතිවන රෝග තත්ත්වයක්. මේක දරුවන්ට එහෙම නැත්නම් තරුණයින්ට තියෙන අඩුයි ඇත්ත වශයෙන්ම. ටිකක් වයසට යනකොට තමයි වැඩිපුර දකින්නේ. මෙතෙන්දි මොකක්ද සිද්ධ වෙන්නේ? මේක සිද්ධ වෙන්නේ අතට, අතේ ඇඟිලි වලට. මේ සමහර ඇඟිලි නැමිලා හිටිනෝ, නැමිලා කොක්ක වගේ හිටිනෝ, දිග අරගන්න බෑ. එහෙම වුණහම අනිත් අතින් සමහර වෙලාවට දිග අරගන්න සිද්ධ වෙනවා. අනිත් අතේ ඇඟිලි ආධාර කරගෙන අර නැමිච්ච ඇඟිල්ල දිග අරින්න සිද්ධ වෙනවා. එතකොට සමහර වෙලාවට මේ ටික් ගාල සද්දයක් ඇතුව පයින් අවස්ථාවක් එනවා. ඉතින් මෙතෙන්දි සමහර උදවිය හිතනවා මෙහෙම වෙන්නේ මේ ජොයින්ට් එකේ ප්‍රශ්නයක්ද? මේ ජොයින්ට් එක මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මේ ඇඟිලි සන්ධිවල ගැටලුවක්. මොකද ටික් ගාල පයින්නවා සමහර විට වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. වේදනාව නොති වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම වුණාම ගොඩක් වෙලාවට මොනවා හරි ආලේප කරලා බලනවා. එහෙම නැත්නම් ওই දන්න කියන කෙනෙක්ගෙන් අහලා යම් යම් ප්‍රතිකාර කරලා බලනවා. නමුත් සුවයක් ගන්න බෑ. කල්පව තියෙනවා. මෙම රෝග තත්ත්වයේ උනත් සුසුකම් තියෙන වෛද්‍යරේ බලලා ප්‍රතිකාර කරන්න ඕනේ. නැත්නම් අපි දැකලා තියෙනවා සමහර උදවිය මේකේ විද්‍යාත්මක පදනම දන්නේ නැතුව Tamante හිතෙනේවා කියනවා. ඉතින් මේවා ඉස්සෙල්ලා බලමු මේ රෝගී තත්ත්වයේ නම මොකක්ද කියලා. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ trigger finger කියලා කියන්නේ අපි දන්නවා මේ තුවක්කුවේ කොකා වගේ මේ නැමිලා හිටින නිසා trigger එක වගේ. එහෙම හිටන නිසා තමයි එහෙම කියන්නේ. ඉතින් මෙම තත්ත්වයට මුහුණ දීපු උදවිය පවුල්වල ඉන්න පුළුවන්. රෝගී තත්ත්වයේ තියෙන උදවිය ඉන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වය එන්නේ ඇයි කියන එක අවබෝධ කරගන්න එක වටිනවා. සමහර අය මේකේ හරි විද්‍යාත්මක දේ දන්නේ නැතුව නොයෙකුත් වැරදි මත එල්බගෙන ඉන්නවා. ඉතින් මෙතෙන්දි මේ දැනගන්න ඕන කාරණේ තමයි මේ trigger finger කියන එක ඉන්නේ ඇයි කියලා බැලුවොත් මේ ඇඟිල්ලක් වැඩ කරන්න tendons කියලා කොටසක් තියෙනවා. tendons කියලා කියන්නේ මේ මාංශ පේශියක් සිහින් වෙලා ගිහිල්ලා පස්සේ මේක හයිය පටියක් වගේ තත්ත්වයකටපත් වෙනවා. අන්න ඒක තමයි මේ අස්ථිවල සන්ධිවලට සම්බන්ධ වෙලා මේ අස්ථි වැඩ කරන්නේ. ඒක මාංශ පේශි සංකෝචනය වෙනකොට අර tendon එක හරහා බලය යෙදිලා joint එකක් එක්ක නැමෙනවා, එක්ක දිග ඇරෙනවා. ඉතින් ඇඟිල්ලක් ගත්තාම අපි දන්නවා ඇඟිල්ලකට ලොකු පරාසයක් තියෙනවා. ඒ පරාසයක කරකවන්න පුළුවන්, මූවමන්ට්ස් කරන්න පුළුවන්, චලන හැකියාවක් තියෙනවා ලොකු. ඉතින් මේ ඇඟිල්ලක චලන හැකියාව ඇති වෙලා තියෙන්නේ මේ tendons ඉඳලා. මේ tendons මාංශ පේශි වලින් ඇවිල්ලා ඇඟිල්ල ඇතුල් පැත්තට නමන්න පුළුවන්, පිටුපසට නමන්න පුළුවන්, පැත්තට හරවන්න පුළුවන්, ලං කරන්න පුළුවන්, ඈත් කරන්න පුළුවන්. ලොකු පරාසයක් තියෙනවා ඇඟිලි වලට. ඒතකොට විශේෂයෙන් මෙම trigger finger කියන තත්ත්වය එන්නේ ඇඟිල්ල ඇතුළට නමන ඒ tendon එක. මේ මාංශ පේශි හරහා ඇවිල්ලා අර පටිය වගේ ඇති වෙන කොටස තදවීම නිසා මෙම තත්ත්වය එන්නේ. ඉතින් මම උදාහරණ වශයෙන් කියනවා නම් මේ tendon එකක්, මම tendon කියන වචන භාවිතා කරන එක ලේසි ඇත්ත වශයෙන්ම. මේ tendon එකක් ආවරණය කරන sheath එකක් තියෙනවා, වටේ පටකයක් තියෙනවා. හරියට කියනවනම් මේ වාහනයක කේබල් එකක් වගේ. කේබල් එක ඇතුලින් යනවා. ඒක වටේ තියෙනවා cover එකක්, ආවරණයක්. ඒක හරහා තමයි කේබල් එක ගමන් කරන්නේ. දැන් මේ කේබල් එකක් තෙල් නැති වුණොත් මොකද්ද සිද්ධ වෙන්නේ? කේබල් එක වැඩ කරන්නේ හිර වෙනවා. හොඳට වැඩ කරන්නේ. දැන් මෝටර් බයික් පදින අය දන්නවා මේ කේබල් හිර වුණාම කේබල් එක එහෙට මෙහෙට යන්නේ, හිර වෙනවා. එතකොට ප්‍රශ්න ඇති වෙනවා. අන්න ඒ වගේ කතාවක් තමයි මෙතෙන්දි මේ ඇඟිලිවල මේ trigger finger කියන තත්ත්වෙදී එන්නේ. මේ tendon එකයි tendon sheath එකයි අතරේ ඝර්ෂණයක් ඇති වෙලා රළු බවක් ඇති වෙලා එතන ගැටිත්තක් වගේ ඇති වෙන්න පුළුවන්. ඔන්න ඕක තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. ඉතින් එතෙන්දි හරියට මේක වැඩ කරන්නේ. එතෙන්දි හිරවීමක් සිද්ධ වෙනවා. ඝර්ෂණය වැඩි වීම නිසා සිරවීමක් සිද්ධ වෙලා දැන් නැමුණොත් නැමිලම හිටිනවා ඇඟිල්ල. ඉතින් ටෙන්ඩන් එක ඇදිලා හිටිනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. එතකොට තව වැඩිපුර බලයක් යොදලා අනිත් පැත්තට ගණ්ඩ වෙනවා. මොකද සාමාන්‍ය අනිත් පැත්තේ තියෙන ටෙන්ඩන් එකට බලය මදි, ඇඟිල්ල දිග ඇරව ගන්න. ඉතින් ඔන්න ඕක තමයි කතාව. ඉතින් මෙවැනි අයගේ අපි හොඳට අත පරීක්ෂා කරලා බැලුවොත් පේනවා සමහර විට මේ අල්ල කොටසේ තදවීමක්. ඒ ප්‍රශ්නේ තියෙන ඇඟිල්ලට මුලින් බැලුවොත් අල්ල කොටස ඒ හරි තදවීමක් තියෙන්න පුළුවන්. ගැටිත්තක් එහෙම නැත්නම් ගැටයක් වගේ අහුවෙන්න පුළුවන් අල්ල හරි. මෙතෙන්දි වරදවා වටහා ගන්න හොඳ නැහැ. ගොඩක් අය හිතනවා මේක අර
ටික්ගල පයිනකොට සද්‍යයක් ඇතුව ස්ලිපෙන වගේ සදයක් එනකොට හිතනවා ජොයින්ට එකේ ප්‍රශ්න ඇද කියලා. අපි දැකලා තියෙනවා සමහර වෛද්‍යවරු විශේෂයෙන්ම බටහිර විද්‍යාව දන්නේ නැති වෙනත් වෛද්‍යවරු මේක විස්තර කරන විදිහ වැරදි සමහර අවස්ථාවලදී. ඒගොල්ලෝ කියනවා මේ ජොයින්ට් එක ගෙවිලා තියෙන ජොයින්ට් එකේ ප්‍රශ්නයක් කියලා. එහෙම නෑ අත්ත වශයෙන්ම. නමුත් ජොයින් ප්‍රශ්න තියෙන කෙනෙකුට මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. අන්න එහෙම එකක් තියෙනවා. එතකොට වැරදි අදහසකට යන්න පුළුවන් මේ ප්‍රශ්නේ මේ ට්‍රිගර් ෆින්ග ඇවිල්ලා තියෙන්නේ මේ ජොයින් ප්‍රශ්න නිසා කියලා. එහෙම එකක් නෑ. ජොයින්ට් එකේ සද්දයාවට එහෙම වෙන්නේ නෑ. අර ටෙන්ඩන් එකේ ප්‍රශ්නේ තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. මෙම தত্ত্বය වැඩිපුරම එන්න පුළුවන් ගැහැණු උදවියට, විශේෂයෙන්ම අවුරුදු 50 පැනපු උදවියට. මම ඒකයි කලින් සඳහන් කළේ, මේක තරුණ උදවියට දකින්න අඩුයි කියලා. නමුත් තරුණ උදවියට තියෙන්න පුළුවන් කලාතුරකින් විවිධ හේතු නිසා. නමුත් වැඩිපුර දකින්නේ අවුරුදු 50 පැනනට පස්සේ. අවුරුදු 50 පැනනට පස්සේ මේක එන්න හේතුවක් තියෙනවා. එකක් තමයි අවුරුදු 50 විතර වෙනකොට සමහර උදවියට යම් රෝගාබාධ තියෙන්න පුළුවන්. මේ ට්‍රිගර් ෆින්ගේ එන්න පුළුවන්. දියවැඩියාව කියන රෝගී தත්ත්වයේ තියෙනකොට වැඩිපුර එන්න පුළුවන්. ඒ වගේම ආතරයිටිස්, රොමටොයිඩ් ආතරයිටිස් තියෙන කෙනෙකුට වැඩිපුර එන්න පුළුවන්. ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්න තියෙන උදවියට ට්‍රිගර් ෆින්ගර් වැඩිපුර එන්න පුළුවන්. එහෙම නැත්නම් එන්නේ ගොඩක් වෙලාවට මේ අතින්, අපි කියනවා මැනුවල් වර්ක්, අතින් තදින් වැඩ කරන උදවිය. මේ ක්‍රිප් එක ගන්නවා කියලා අපි කියන්නේ මිට මොළවල අල්ලන්නේ ගොඩක් තදින් අල්ලන්නේ ගොඩක් වෙලා ටූල් එකක්. අපි හිතමු මොන හරි ඔය කාර්මික කටයුතු සම්බන්ධව වැඩ කරන උදවිය යම් උපකරණ පාවිච්චි කරනවා. අතින් නට් ගලවන්න වගේ තදින් අල්ලනවා, සමහර වෙලාවට මිරිකලා අල්ලනවා. අන්න එතකොට මේ ප්‍රශ්නේ වැඩිපුර එන්න පුළුවන්. ඒ තමන්ගේ රැකියාව නිසා. ඉතින් ඒ වගේම ක්‍රීඩකින්ට එන්න පුළුවන්. සමහර වෙලාවට බැට් එකක් වගේ තදින් මිරිකලා අල්ලනවනම් එහෙම එන්න පුළුවන්. මෝටර් බයික් එකක් වුණත් පදින කෙනෙකුට එන්න පුළුවන්. දැන් තමන් තදින් ග්‍රිප් එක, තදින් මිටමොල වල ඇල්ලීම තියෙන දේවල් එකකින් විස්තර නොකලත් එහෙම දේවල් දීර්ඝ කාලිනව කරනවා නම් වැඩිපුර එන්න පුළුවන් කියන එක මතක තියාගන්න එක හොඳයි. ඉතින් රෝග ලක්ෂණ තවදුරටත් විස්තර කරනවා නම් මේක මම කිව්වා කලින් සඳහන් කළා, ඇඟිල්ල නැමුණොත් නැමිලා හිටිනවා, උදේට නැමිලා හිටිනවා. දිග අරගන්න අනිත් අතින් පොඩි උදව්වක් කරගන්න වෙනවා. ඉතින් මෙතෙන්දී සද්ද එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. අර ස්ලිප් වෙන සද්ද සමහරවට එන්න පුළුවන්. ඒ වගේම වේදනාවක් එන්න පුළුවන්. වේදනාවක් තියෙන්නත් පුළුවන්. ඒ අරුණාම සමහරවිට ඒ අදාළ සන්ධිය, ඒ නැඹිලා තියෙන වැඩිපුර නැමීමකට ලක් වෙන සන්ධිය සමහරට ඉදිමීමක් දකින්න පුළුවන්. එවැනි දෙයක්ත් තියෙන්න පුළුවන්. එතකොට ගොඩක් අය හිතනවා මේක සන්ධිවල ප්‍රශ්නයක්ද කියලා. එහෙම හිතන්න පුළුවන්. ඒ වගේම එම තත්ත්වයක් එක්ක මම කලින් සඳහන් කළ අල්ලේ සමහරවිට පොඩි ගෙඩියක් වගේ ඒ ප්‍රශ්නේ තියෙන ඇඟිල්ලට පහලින් Tamanට තේරෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි එන ප්‍රධාන ලක්ෂණ ටික. මේ අරුණහම තවත් සමහර ලක්ෂණ තියෙන්න පුළුවන් කලාතුරකින්. විශේෂයෙන්ම අපි හිතමු දැන් මම කලින් සඳහන් කළ ආතරයිටිස් වගේ රෝගීන් මේක වැඩිපුර එන්න පුළුවන් කියලා. එතකොට ඒගොල්ලන්ගේ ආතරයිටිස් තියෙන අයගේ සමහරට ඇඟිල්ලේ ඒ ඇඟිල්ලේ ප්‍රශ්නේ ඒක ට්‍රිගර් ෆින්ගර් තිබ්බට වෙනත් ඇඟිලි වල ප්‍රශ්න කැක්කුම් තියෙන්න පුළුවන්, ඉදුම් තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන්. එතකොට ට්‍රිගර් ෆින්ගේකට සමහරට කිලිම්බ සම්බන්ධයක් නොවෙන්නත් පුළුවන්. ඉතින් මෙම தত্ত্বය අඳුරගන්න මොන හරි පරීක්ෂණ තියෙනවද කියලා බැලුවොත් කොහොමද මේක අඳුරගන්නේ? මේක අඳුරගන්නේ සුසුකම් තියෙන වෛද්‍යරෙක් මේක හොඳින් නිරීක්ෂණය කළොත්, අත පරීක්ෂා කළොත් අන්නේ වෛද්‍යරට පේනවා මේ තියෙන ට්‍රිගර් ෆින්ගර් කියලා. ඉතින් වෛද්‍යරයා බොහෝ දුරට අත අල්ලලා බලනවා, අතේ අල්ල පැත්තෙන් බලනවා, පිටි අල්ල පැත්තෙන් බලනවා මොකද්ද තියෙන ගැටලුව කියලා. ඉතින් වෛද්‍යරුන්ට මේක සුසුකම් තියෙන වෛද්‍යරුන්ට මේක ලේසියෙන් අඳුරගන්න පුළුවන්, කිසි ගැටලුවක් නැහැ අත වශයෙන්ම. ලොකු පරීක්ෂණයකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට විශේෂ පරීක්ෂණයක් අවශ්‍ය වෙන්නේ නැහැ මේම தত্ত্বය අඳුරගන්න. එතකොට මේකට තියෙන ප්‍රතිකාර බැලුවොත් දැන් කලින් සඳහන් කළා මේක එන්න තියෙන හේතු. ඉතින් අපි බැලුවොත් අර අතින් ගොඩක් තදවල ප්‍රෙෂර් එකක් අතට එන විදිහට වැඩ කරන උදවිය ඉන්නවනම් තමන්ගේ ඒ ක්‍රියාකාරකම් පොඩක් වෙනස් කරගන්න ඕනේ. සමහර උදවිය ඉන්නවා මේ තමන් වැඩ කරනකොට, විශේෂයෙන්ම තමන්ගේ රැකියාව කරනකොට ඒ තමන්ට කියලා තියෙන සේෆ්ටි ප්‍රිකෝෂන්ස්, ඒ කියන්නේ ආරක්ෂිත ක්‍රමවේද පාවිච්චි කරන්නේ. උදාහරණ වශයෙන් කියනවනම් ග්ලව්ස් එකක් දාන්න කියලා දීලා තිබ්බොත් ග්ලව්ස් එක දාන්නේ නැහැ. සමහර ඒ හાર્ඩ් වර්ක් කරන උදවියට කියනවා මේ ග්ලව්ස් පාවිච්චි කරන්න. එතකොට අතට වෙන ඩැමේජ් එක අඩු වෙනවා. ඒ ටූල්ස් අල්ලනවා නම් හැමතිස්සෙම අන්න එතකොට පාවිච්චි කරන්න කියනවා ග්ලව්ස් අත්තාවරණ. නමුත් සමහර උදේ පාවිච්චි කරන්නේ. ඉතින්
එවැනි උදවිය ඉන්නවනම් තමන් තමන්ගේ ක්‍රියාකාරකම් මොඩිෆයි කරගන්න ඕන. අර වැරදිම ඉරියව්වලට යන්නේ නැතුව අතට එන ප්‍රෙෂර් එක අඩු කරගන්න උත්සාහ කරන්න ඕන. ඒකට කරන්න ඕනේ පෑඩඩ් ග්ලව්ස් කියලා කියන්නේ අතවශ්‍යෙන්ම අර ඇඟිලි වලට ප්‍රෙෂර් එකක් එන්නේ නැති වෙන්න, ඇඟිලි වලට එන ප්‍රෙෂර් එක අඩු කරන්න ස්පොන්ජ් එකක් වගේ දාලා තියෙන මේ ග්ලව්ස් වලට. ගොඩක් අය දන්නෝ මෝටර් බයික්ස් පදින උදවියටත් එවැනි ග්ලව්ස් තියෙනවා අද කාලේ. විශේෂයෙන්ම කාර්මික කටයුතු කරන උදවියට එවැනි ග්ලව්ස් ලබා දෙනවා. ඉතින් සමහර උදවිය ඒවා දාපුවාම වැඩ කරන්න අමාරුයි කියලා ඒවා ගලවලා වැඩ කරනවා. එතකොට ප්‍රශ්නේ එන්න පුළුවන්, තියෙන අයට ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේක සුළු වශයෙන් තියෙනවා නම් ගොඩාක් වෙලාවට මොකද්ද සිද්ධ කරන්න පුළුවන්, අර පේන් කිලර්ස් කියලා කියන්නේ වේදනා නාශක. මේ වේදනා නාශකත් කාණ්ඩ දෙකකට වැටෙනවා, ස්ටෙරොයිඩල් පේන් කිලර්ස් එහෙම නැත්නම් නන් ස්ටෙරොයිඩල් පේන් කිලර්ස් කියලා ಜಾති දෙකක් තියෙනවා. එතකොට මේවට කියන්නේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග්ස්. එතකොට නන් ස්ටෙරොයිඩල් ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග්ස් කියනව පාවිච්චි කරන්න පුළුවන්. මෙතෙන්දී උදාහරණ වශයෙන් කියනවනම් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ඩයික්ලොපිනෙක්ස් සෝඩියම්, ඒ වගේම ඇසික්ලොපිනෙක්ස් සෝඩියම්, මේ වගේම බ්‍රූෆන්, ඉබියුප්‍රොෆෙන් කියන ඖෂධ, එතකොට නැප්‍රොක්සින්, ඒ වගේ මේ පේන් කිලර්ස් රාශියක් තියෙනවා මේ භාවිතා කරන්න පුළුවන්. ඉතින් සමහර උදවිය හිතනවා මේ පේන් කිලර් එකකින් අතවශ්‍යම වේදනාව විතරයි අඩු වෙන්නේ කියලා. ඒක වැරදි අදහසක්. මතක තියාගන්න ඕනේ මේ වේදනා නාශක කියන ඖෂධ කාණ්ඩය ගත්තාම අපේ ඇඟේ යම් තැනක ප්‍රදාහයක් සිද්ධ වෙනවා. ප්‍රදාහය කියන්නේ ඉන්ෆ්ලමේෂන්. අපි මේක විස්තර කරලා තියෙනවා. ඉන්ෆ්ලමේෂන් එකක් ප්‍රදාහයක් සිද්ධ වෙනවා. අනේ ප්‍රදාහය අඩු කරනවා. කැක්කුම අඩු කිරීම පමණක් නොවේ සිද්ධ වෙන්නේ. ඒක වැරදි අදහසක්. ඉතින් ගොඩක් අය අපෙන් ආපුවාම බෙහෙත් ගන්න අහන එකක් තමයි ડોක්ටර් වේදනා නාශක තියෙනවද, මේක හොඳ නැද්ද කියලා එහෙම අහනවා. සමහර වේදනා නාශක අහිතකර බවක් තියෙනවක් ගඩොල්ට. ඒක වෛද්‍යවරයාට කිව්වට පස්සේ වෛද්‍යවරයාත් තියෙන වෙනත් රෙඩ රෝග බලලා තමයි නිර්දේශ කරන්නේ. ඒතකොට මතක තියාගන්න ඕනේ වේදනා නාශක ගත්ත පමණින් සිරුරට අහිතකර වෙන්නේ නැහැ. එතකොට මෙතෙන්දි මේ ටෙන්ඩන් එකයි ටෙන්ඩන් ෂීත් එක අතර ප්‍රදාහයක් තමයි අතවශ්‍යම ඇති වෙන්නේ. ඉන්ෆ්ලමේෂන් එකක් ඇති වෙන්නේ. අන්න ඒක අඩු කරනවා මේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග්ස් වලින්. එතකොට බොන ඖෂධ ගොඩක් වෙලාවට ස්ටීරොයිඩල් කාණ්ඩයට වැටෙනවා ගන්නේ නේ, නන් ස්ටීරොයිඩල් කාණ්ඩයට වැටෙනවා තමයි ගන්නෙ. එවැනි ප්‍රතිකාර මගින් අඩු වෙන්නේ නැත්තම් ඊළඟ පියවරට යන්න පුළුවන්. ඊළඟ පියවර මොකක්ද? මේ අදාළ ටෙන්ඩන් ෂීත් එක බලලා ඒ තැන බලලා අන්න එතෙන්ට ඉන්ජෙක්ෂන්ස් ලබා දෙන්න පුළුවන්. මොනවද ලබා දෙන ඉන්ජෙක්ෂන්ස්? අන්න එතෙන්දී ස්ටෙරොයිඩල් කාණ්ඩයට වැටෙනවා තමයි ඉන්ජෙක්ෂන්ස් ලබා දෙන්නේ. අන්න එතකොට එතන තියෙන රළු ගතිය, ටෙන්ඩන් එකේ අර කේබල් එකකට තෙල් නැති වුණා වගේ තියෙන තත්ත්වයට තෙල් දාපුවම හරි ගියා වගේ ඉන්ජෙක්ෂන් එක ගහපු ගම යම් මට්ටමකට සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙනවා. සමහර අයට ප්‍රතිඵලයක් ලැබුණත් නැවත ටික කාලයක් ගිහිල්ලා නැවත පළමු තත්ත්වයට එන්නත් පුළුවන්. එතකොට නැවතත් ඉන්ජෙක්ෂන් එකක් ගහන්න වෙනවා. ඔන්න වගේ රිපීටඩ්ලි සමහරවට ඉන්ජෙක්ෂන්ස් ගහන්නත් වෙනවා. කොහොම වුණත් ඒක සාර්ථක ප්‍රතිකාරයක්. තවත් ප්‍රතිකාරයක් තියෙනවා. ඒක තමයි අත පොඩ හිරිවට්ටල ඉවර වෙලා මේ අදාළ ස්ථානය තෝරගෙන අන්න එතෙන්ට ඉඳිකටුවක් යවලා අර පටලැවෙන තැන තියෙනවා නම් ටෙන්ඩන් එකයි ටෙන්ඩන් ෂීට් එකයි රළු තැනට එතන ඒ තියෙන රළු බව නැතිකරන්න ක්‍රමයකුත් තියෙනවා. ඒක පළපුරුදු ඩොක්ටර්ස් තමයි කරන්න ඕන. තියට එකකට අරගෙන තමයි කරන්න වෙන්නේ. ඒ අරුණාම තදබල විදිහට මේක තියෙනවනේ ඉදින්දා ක්‍රියාකාරකමක් කරගන්න බැරි විදිහට. ඒ කියන්නේ මෙම ට්‍රිගර් ෆින්ගර් කියන தත්වය આવොත් යම් කටයුතු කරගන්න බෑ. උදාහරණ වශයෙන් කියනවනම් මේ ඇඟිලි පාවිච්චි කරලා කරන වැඩ, විශේෂයෙන්ම අපි හිතමු මියුසික් කරන අය, ඕගන් එකක් ප්ලේ කරගන්න අමාරුයි, ගිටාර් එකක් ප්ලේ කරගන්න අමාරුයි. එතකොට අනේ එතකොට ඇඟිලි හොඳට වැඩ කරන්න ඕනේ. මෙවැනි ප්‍රශ්න આવොත් ඒ කටයුතු සිද්ධ කරගන්න බෑ. එතකොට එවැනි උදවියට මේක දීර්ඝකාලීනව තියෙනවනම් තමන්ට ඉදිරියට කටයුතු යමක් අල්ලන්න කරගන්න අපහසු නම් අනේ එවැනි අයට මේ ශල්‍ය කර්මයක් කළා මෙම தත්ත්වය යථාතත්ත්වයට පත් කරගන්න පුළුවන් ඒ ශල්‍ය වෛද්‍යවරයෙක් ලවා. ඒ වගේ මෙම தත්ත්වය ආපුවාම මම කලින් සඳහන් කළා පොඩක් අත රෙස්ට් එකේ තියන්න ඕනේ. අත රෙස්ට් එකක් දෙන්න ඕනේ අතට ඇඟිලි වලට. අනේ එතකොටත් මේක සමනය වෙනවා. ඒකම යම් එක්සර්සයිසස් තියෙනවා මේක සම්බන්ධයෙන් කරන්න පුළුවන්. ඒ එක්සර්සයිසස් බහුදුරටම සිද්ධ කරන්නේ ෆිසියෝතෙරපි. අපි දන්නවා බෞද්ධ චිකිත්සක අංශයක් තියෙනවා මේ රෝහල්වල. බෞද්ධ චිකිත්සකලා ඉන්නවා. යම් රෝගයක් විනිශ්චය කළාම වෛද්‍යවරු බෙහෙත්වලට අමතරව බෞද්ධ චිකිත්සක ප්‍රතිකාරන් නිර්දේශ කරනවා. අනේ වෙන කෙනෙකුට මේක යවලා
ඒගොල්ල දෙන එක්සසයිසස් කළාමත් මේක යම් මට්ටමකට පාලනය කරගන්න පුළුවන් අනිකුත් ප්‍රතිකාරත් එක්ක. ඒ වගේම සමහර වෙලාවල් තියෙනවා ස්ප්ලින්ට් එකක් මේ නැමිලා තියෙන එක දිගහැරලා තියන්න අර පතුරක් තියලා එහෙම බැඳින අවස්ථාවක් තියෙනවා අනිකුත් ප්‍රතිකාරත් එක්ක. ඉතින් එවැනි ප්‍රතිකාර රාශියක් තියෙනවා මේ ට්‍රිගර් ෆින්ගර් කියන එකේදී. මේක අවබෝධකින් තොරව කරන්න හොඳ නැහැ අත වශයෙන්. අපි ගොඩක් දැකලා තියෙනවා මම මුලින් සඳහන් කළා සමහර අය මේකට නොයෙකුත් කතා කියනවා නොයෙකුත් මිත්‍යා කතා කියනවා මේම තත්වයට. නමුත් ඔන්නෝකයි නියම රෝගී තත්වය විද්‍යාත්මක පසුබිම. එතකොට මේ ට්‍රිගර් ෆින්ගර් කියන තත්වයට මම දැන් මේ වැඩිපුර විස්තර කළේ බටහිර වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් කරන්න පුළුවන් දේවල්. ඒ වගේම දේශීය වෛද්‍ය ක්‍රමයේ සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් බැලුවොත් එම පැත්තනුත් මේකට කරන්න පුළුවන් පිළියම් රාශියක් තියෙනවා. විශේෂයෙන්ම තෙල් වර්ග තියෙනවා සමහර තෙල් වර්ග තෙල් සම්බාහන ක්‍රම ඒ අදාළ ගැළපෙන තෙල තෝරගෙන පාවිච්චි කරන්න ඕනේ. තෙල් පාවිච්චි කරලා යම් තැබීම් ක්‍රම තියෙනවා. අන්න ඒ වගේ දේවල් වලින් යම් පාලනයක් ගන්න පුළුවන් මේ ට්‍රිගර් ෆින්ගර් කියන තත්වේදී. ඒ වගේම තවත් කියන්න ඕන දෙයක් තියෙනවා මේ ට්‍රිගර් ෆින්ගර් උග්‍ර අවස්ථාවට පත් වුණොත් අර ශල්‍ය කර්මය වගේ දෙයක් කරන්න ඕනේ. නමුත් ඊට මෙහා අවස්ථා හරි පිළිවෙලට බටහිර වෛද්‍ය ප්‍රතිකාරයක් හරි එහෙම නැත්නම් දේශීය වෛද්‍ය ප්‍රතිකාරයක් හෝ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරයක් යොදාගෙන සුව කරගන්න පුළුවන්. මෙතනදී තව ගැටලුවක් තියෙනවා. සමහර උදවිය ඉන්නවා මේ ආතරයිටිස් රුමැටොයිඩ් ආතරයිටිස් තිබිලා අතපය ඇද වෙලා විකෘති වෙලා නම් විශේෂම ඇඟිලි ඇද වෙලා නම් අන්න එතකොට යථාර්ථයට පත් කරගන්න අමාරුයි. මොකද අර ආතරයිටිස් වල තියෙන ගැටලුත් ඇවිල්ලා තියෙන හින්දා අන්න එතකොට සාර්ථක ප්‍රතිකාරයක් කරගන්න බැරි වෙනවා. අර ඇඟිලි කොහොමත් නැමිලා හිටින්න ඉඩ තියෙනවා ආතරයිටිස් එකේ ප්‍රශ්නත් හින්දා. ඉතින් මෙම තත්වය දැන් ඔයාලට පැහැදිලි. ට්‍රිගර් ෆින්ගර් මොකද්ද කළ යුත්තේ කියන එක ලොකු ලෙඩක් නොවේ ඇත්ත වශයෙන්. මේක ලෙඩක වෙනත් අතුරු ආබාධයක් විදිහට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිකම්ම ඒක ඇති වෙන්නත් පුළුවන්. කොහොම වුණත් හරි ප්‍රතිකාර මගින් පාලනය කරගත හැකි රෝගයක් බිය යුතු රෝගයක් නොවේ. ඉතින් අදත් මම සමුගන්නවා අමරණ මෙඩ්සර්ස් විශේෂ වෛද්‍ය විද්‍යා චැනල් එකේ. අපි නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමඟ. සුබ දවසක් ඔබ සියලු දෙනාට.